අයිබුවන්දුපුතේ සුබ දවසක් සේරු දෙනාටම සංචාරක හෝටල් ශේෂත්‍රේට අදාල සූපවේදී කියන පාට මාලාවේ එවිකුලවල්ෆෝවලට අදාළ එත්නිික් ෆුඩ් කියන මොඩියල් මොඩියල් නම් 9 වලින් යන එත්නිික් ෆුඩ් කියලා කියන මොඩියුල් එක තමයි අද ඔගලන්ට සාකච්ඡාවට භාජනය කරන්නේ. ඒ මම හිතනවා ඉතාමත් වැදගත්. මොකද අපේ සූපවේදී පාටමාලාවක තියන අපි පාඩන්වලින් මුල ඉඳලම්ම කරගනාපු පාඩම් ටික එහමනත්ම් මොඩියුල් ටික සියරුවම මොඩියුල් කව වෙනවිදිට ආාවර්රණය වෙන විදිට තමයි එත්නික් ෆුට් කියන මොඩියුල් එක සංවිධාන වෙලා තියෙන්නේ. එතකට මුල්ම පාඩම විදිට අපි හංඟක් කලාවට පාවිච්චි කරනවා හයිජීන්, ෆර්සනල් හජන්. මින් ඒ ඊළඟට බෙවරේජ්. ඒ වගේම සූපෝ, සizer snackක් ඊළඟට fish Meකින් ඒත් එක්කම දෙෙසට ඒ වගේමහරජ food. ඔය සියලුම මොඩියුල් ටික මේ මොඩියුල් එකෙන් ආවරණය වෙනවා. එතට එත්නක් ෆුඩ් කියන පාඩම ඔයාලට ඉතාමත් වැදගත්වෙනවා. මේක තමයි අර සියලුම පාඩන්වල සාරාංශයක් විදියට අපිට කරගෙන යන්න සහ දකින්න පුළුවන් වෙන්නේ. අද අපේ මාතෘකාව මොඩියල් නම්බනයින් වලින් ප්‍රිපයා එත්නික් ෆුඩ. මොකදද එත්නික් ෆුඩඩ කියලා කියන්නේ. විශේෂයෙන්ම රටකට ආවේනික වෙච්ච. සහ ඒ රටවල්වලට විශේෂිත වූ සහ ජනප්‍රිය ආහාර ගැන තමයි මේ ත්නිික් පුඩ්ඩලින් අපි දන්නවා උදාහරණයක් අපි දන්නම ලේසි මුදාහරණය චයිනීස් ෆ්‍රයිඩ රයිස් එක. එතවට චීනය නි්පාදනය වෙලා චීනෙන් විිනත් රටවල්වට හඳුනුල දීපු ආහාරයක් තමයි ෆ්‍රයිඩ යිස් කියන චයිනීස් ්‍රඩ රයි එතකොට ඒ වගේ රටකින් රටකට ආවේනික වෙච්ච සහ ඒ රටවල්වල ජනප්‍රිය වෙච්ච අනිජාතීන් කැම්මති ආහාර තමයි. මේ පාඩමෙන් කියල දෙන්නේ. එතට අපිට හැම රටකම ආහාර කියල දෙන්න විදිහක් නැහැ. එනිසා අපි තෝරගත්ත රටවල් කිහිපේක හර තමයි ඔය රටේ මොඩියුලකින් කියල දෙන්නේ. ඒ අතරින් කිහිපයක් මම තෝරගත්තා ශ්‍රී ලංකන් ෆඩ් ශ්‍රී ලංකන් ෆඩ් කියල කියන්නේ අපේ රටේ ආහාර. ඒ අනිවායෙන්ම අපි සූපවේදිින් විදිට. ශ්‍රී ලංකාවේ සූපවේදින් විදියට අපි අනිවාරෙන්ම දැනගන්න ඕනිද ඇතම ්‍රී ලංකන් ෆ කියන්නේ. ඊළඟට ඉන්දියන් ෆඩ අපේ ආසිතම රට ඒ වගේම ශ්‍රී ලංකන් ෆඩ් වලටම හඟක් නෑකාම් කියන එකක් තමයි ඉදියන්ෆඩ. ඊළඟටවෙස්ටන් ෆඩ. වෙස්ටන් ෆඩ වලින් තමයි අපිට සූපවේදයට ගොඩාක් දේවල් එකතුුණේ. ඊළඟට ම කියල්දනවා චයිනස් ෆොඩ් ගැනමොකද අපේ දරුවෝ හුගා කැමති ආහාර චයිනස් කියල කියන්නේ. ඊට අමතරව මම ඕගලන්ට පොඩි හැඳින්වීමක් කරන්න කියල හිත්තුවවා ජැපනීස් ෆොඩ් ගැන මොකද ජැපනනිස් ෆඩ්වෙලා දැන් අපේ රටංක් ගොඩක්ගේ රටවල්ලට අපේ දරුව යනවා. රැකයා ගතකිරීමම් වෙනවා ඉළඟට ඉගෙන ගැනීම්වල්ටයන එතකොට ඒ රටේ ආහාර පුරුදු ඉගෙනගන්න අපිට මේ ජැපනීස් ෆොඩ් කිය එක ඉතාමත් වැදගත්වෙනවා. එතකොට ආහාර රටා ඊළඟට ආහාර අපි අනුභවය කරන විද්ධී. ඒවාගේ ඒ සවිස් කරන විදිහෙමන නැත්තං පිළිගන්වන ක්‍රම මෙන්න මේවා ඉතාමත් ප්‍රදගත්වෙනවා. මේ එත්නික් ෆුට් කියන පාඩමයටතේ අපිට දැනගන්න. ඒ වගේ මේ රට රටවල්වල පාවිච්චි කරන්න අමුද්‍රව්‍ය කුළු බඩුවර්ග. ඊට අම්මතරව රටකින් රටකට ආවේනිකම වෙච්ච සමහර කුළු බඩුවර්ග තියෙනවා සමහර අමුද්‍රව්‍ය තියෙනවා මේවා ඉතාමත් ප්‍රදගත්වෙනවා මේකෙන් අපි හුඟාක් බලාපොරොත් වෙන්නේ ඒුළු අමුද්‍රව්‍ය වගේම. මේ රටවල්වලමනුස් කෝමද මේ ගොල්ලන්ගේ ප්‍රධාන ආහාරයමොකක්ද ඒ ආහාරත් එක ගන්න අනිත්තා ආහාර. මේන් කෝස් එක මොකක්ද ඒකට පාවිචිගනේ කම්පනිමන්ස්වර්ගමනාාද අන්න ඒවා ගැන තමයි මේත්නි ෆුඩ් කියන මොඩියුල්ල එකින් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ශ්‍රී ලංකන් ෆඩස් එතකොට මේ ශ්‍රී ලංකන් ෆුඩ්ස් ගැනි ගෙනගන්න කොට දැනගන්න ඕනි අපේ ආදිි කාලෙ ඉඳලම. කොහොමද මේ කෑමවලට තිබිච්ච තැන. අපිට ශ්‍රී ලංකාවේ හිතාගන්න බෑ කොයි කාලයක්ද කියලා අපේ ඉතිහාසය. නමුත් අපේ රටට විජේරජ්ජුරුවෝ ගොඩක් බැහැපුූ දවසේඉඳලා. අවුරුදු දෙදස් පන්සීයක් විතර පරණ ඉතිහාසයක් අපේ ලිකිත සාහිත්‍ය සඳහන් වෙනවා. එතකොට එතන්දි. විජේරජ්ජුරුවෝ ලංකාවට ගොට බහිනකොට ලංකාවේ හිටියේ යක්ෂ ගෝත්‍රිකෝ කියලා සඳහන් වෙනවා,ේ රජන හිටිය කියල සඳහන් වෙන තොට කේනිිගේ ආහාර එමනතන් යක්ෂ ගෝත්‍රිකයන්ගේ හරලා තිබනේ මස් මාන්ස. නමුත් විජේරජ්ුරෝ ලංකාවට එනකොට කේනිගේ ගබඩාවල තිබනලු හාල්. වෙන රටවල්ල එන නාාවවිකයන්ගෙන් හොරකම් කරලා පැහැරගන එහෙම ගබඩා කරපු හාල් ඒවගේම අමුද්‍ර්‍ය තිබුණ කියල සඳහන්ෙනමහාවංශේ එතකොට අපේ සිංහල කෑම අපිට මාවේනිකවෙච්චදේවල් නෙවෙයි ඉන්දයාාවෙන්නාපු විජරජ්ජුරෝ උත්තරභාරත ක්‍රමය ඒවා ඊළඟට සිංහලාහාර සකසලා තියන්නේ මුලින් අප සිංහලාහාරකින බත් සකස් කරලා තියෙන්නේ ඉන්දියානු සූපවේදීන් විජේරජ්ජුරුත් එක්කාපු එදකොට එන්නේ ඒ ක්‍රම තමයි මුල ඉන්දලම ඇවිල්ල තින්දට හාල් කියන අමුද්‍රව්‍ය. අපේ රටේ මුල ඉඳලම පාවිච්වවෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අපේ සිංහල කෑමවල ඉතිහාසය ගත්තොත්. දේශය වෙදකම සහ බුදු දහම. ඒට පදනම් වෙලා තියෙනවා. එතකොට ඒ දේශය වෙදකමට සම්බන්ධ අමුද්‍රවය සහ බුදුදහමත් එක් සම්බන්ධවෙච්ච ආහාර රටාවක් තමයි අපේ ඉතිහාසේ සඳහන් වෙන්නේ සිංහල කෑම ගැන. එතකොට දාහත්වන සියවසේ අපේ රටේ එළිමහන් සිරකරවක් වෙලා හිට පුරොබ් නොක්ස් කියලා තියෙනවා මෙ එන්නම මෙහම බල න අපපෙරා සිංහල ආහාරවල තියෙන සරලකම මේකෙන් කියනවා. ඔවුන්ගේ ආහාර සම්පාධනය කිරීම සඳහා. ගේයි හාලුත් ලුණුත් තිබුුණොත්. හොඳටම ප්‍රමාණවත්්‍යය. නිල් කොල පලාවලින් ඇමුල් ගම්මිරිස් ලුණු දමා. කටට දිවට රස ඇති කදිම ආහාරයක් සදා ගනිති. ඔවුන්ගේ ආහාරයට පුරුදුවහොත් එය ඉතා රසවත් බව කිවහැකිය. ඒ රොබට් නොක්ස් කියලා තියෙන්නේ. එතකොට එයා දැන්ඒ අපිට සාක්ෂාත් වෙලා තියෙනවා දැම් මේ වදුරක් ඇවිල තියෙන කාලේ අපි අම්මල මොනවාද කරන්නේ. අප අම්මල කියන්නේ හාලුයි ලුණුයි තිබුුණොත් ඇති ඒ දෙක තිබුණොත් අම්මල දන්නවා ලස්සට රහට ළමයින්ට කෑමවෙලා හදර දෙන්නේ දොට මේ සරලකම වැඩිදියුණු වෙලා තමයි දැන් සිංහල ආහාර සකස්වෙන්නේ. එතකොට ඒ වගේම අපේ රටට ආවේනිකම වෙච්චා අලවර්ග තියෙනවා. අමුද්‍රව්‍ය මේ ධාන්‍ය වර්ගති ත්‍රුණවර්ගතියෙනවා අපි බලමු ඒ මොනවාද කියලා. මුලින්ම තෘුණවර්ග. එතවට හාල්, තිරිංගු, බාර්ලි, ඉරිංගු, කුරක්කන්, මෙ නේරි වගේ දේවල් අපි ආධිකාල ඉන්දරම පාවිච්චි කරනවා. කාලයක් බාර්ලි, කුරක්කන් මෙනේරි කියනේවා, භාවිත අඩුවෙලා ති බන නමුත් නැවතත් දැන්ගේවා. ඉතා ජනප්‍රිය විදිහට ආහාර භාවිතයට අරගන්න තෘුණවර්ග බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම දා්‍යවර්ග මුන්ඇට කවුපි කඩල වගේ දේවල් ඉතාමත් වෙළඳ පලෙ ටිකක්මිල අධික්ක වෙලා තියෙනවා ඒ වගේ මේවලට සංචර්ක හෝටල් වලත් හොඳ ැක් ද තියන්නේ මේ වගේ ආහාරවලින් ඇගට කිසි බලපෑමක් නෑ අහිතකර බලපෑමක් නැති වෙලා තියෙනවා. එතකොට මේ හාල්වර්ග අපේ රට්ටේ තියන හාල්වර්ග දේශය වෙදකමට ගොඩ පාවිච්චි කරන්න දේවල්. එතර මේ සියලුම දේවල් දේශය වෙදකමත් එක්ක සොයාගත්ත අමුද්‍රර්වය කියලා නම් කරන්න පුළුවන්. එතකොට කුළු බඩු කුළබඩු. අපේ රටේ වගේ ඉන්දිියාව ඉතාම භාවිතාවන දෙයක් නිසා මම ශ්‍රී ලංකාවට ඉන්දියාටයි දෙකටම බලපාන කුළුබඩු ඕගලට අඳුල දෙන්න කුළුබඩු කියලා කියන්නේ අෞෂදීය ගුණෙන්යුත් පැලෑටවලින් සක අරගන්න දේවල් ඇටවෙන්න පුළුවන් ඒ වගේ අලවර්ග වෙන්න පුළුවන් කරල් වෙන්න පුළුවන් ඕ නෑම දෙ වෙන්න පුළුවන්. එතෝටේ භාවිතා කරන දේවලලින් ඇඟට අෞෂ දෙයක් තමයි ලැබෙන්නේ. එහෙම නැතුව. මේකෙන් පෝෂණයක් ලැබෙන නැහැ මේකෙන් වෙන්නේ මෙතනින් ප්‍රෝටීන් ඒ වගේ දෙයක් නෙවෙයි ලැබෙන්නේ අෞෂධයක් මේ ආහාර ජීර්ණය වෙන්න ඒවගේම ආහාරවලින් ඇතිවෙන ආසාත්මිකතාවයන් නැතිවෙන්න තමයි මේ කුළුබඩු පාවිච්චි කරන්නේ. මේව කොච්චර ගුණදායක වුණාත් මේවත් අපිට ආහාරවලට වැඩිපුර පාවිච්චි කරන බෑ. මේකෙත් යම් යම් සීමාවල් තියෙනවා. මොකද මේ හැම කුළු බඩුවකම. තියවා වැඩියවුුණොත් ඒකෙන් වෙන අහිත කර බලපෑමකුත් ඒක නිසා හැමවෙලාම මේ කියන කුළුබඩුවර්ග මේ ටික පමණක් නොවේ මීට අමතර තව තියෙනවා මිරිස් ඊළඟට රම්පාකරපිංචා සාධික්ක වසාවාසි. ඒ වගේ බොහෝ කුළබඩුුවර්ගතින මේ සියලුම දේවල් අපිට අවශ්‍ය ප්‍රමාණයර ඊට වඩා වැඩියෙන් ගුණයක් ගන්න කියලා වැඩියෙන් පාවිචිකාන පුළුවන්කමක් නෑ. කොත්ත මල්ලිවල හුඟගක්තියවා තුන් දොසය කියන්නේ සෙම් කියන තුන් දොසට හොඳයි. දැ දවසලත් ස හරියටම කොත්තමල්ලි අපි පාවිච්චි කරනවා. ඒකෙන් වෙන්නේ ඇගේ තියෙන පිත්ත සෙම ඒගේ තුන් දොසටම හොඳයි කියලා කියනවා. එළට කහා හමේ පැහැවර්ධනය වෙන්න ද කෘෂ්ට ඒවගේ දේවල් සුවවෙන්න හොඳයි තව අපිඒක ධනම ආහාරවලට එක පැහැය ලබ්බා ගන්න. ට කුදු කුරුන්දු කියන්නේ ඉතාම මිල අධික කුළු බඩුවක් රසකාරකයක් සුවනකාරකයක් විශබීජ නාශකයක් ඒවාගේම ඇගේ උෂ්ණත්වය පාලනය කරන්න මේ ඉතාමත් වැදගත් ඒවාගේම වෙනත් රටවල්වල ශීත දේශගුණය අන්තියන රටවල් වට මේක අධික මිලකට විකුණනවා ඒ වගේම මේකින් රසවත් ර්ග ශ්‍රීලකන් කුකිරිවලනවේ වෙේස්ටන් කුකරිවල අපි පාච්චි කරනවා අයිස්ට්‍රී කලෙක් ඒ වගේ දේවල් හදාගන්න මේ කුරුන්දු පාවිච්චි කරනවා. එදට උළුහාල් උළුහාලුත් වාපිත් සෙම් කියන තුන්දොසට ගුණයි කියලා තියෙනවා අජීර්ණය සෝපත් කරනවා. එතට දැන් අපි අපේ පුංචි දාරුවවාන්ගේ ඉඳලා වැඩි හිටියෝදක්වා. මේ ආහාර මේ තුන පාවර්ග හෙමනැත්තම් මේ කුළු බඩුවර්ග පාවිච්චි කනවා ඒ පාවිච්චි කරනකොට අපිට ඇතිවන රෝගකාරකවලින් ගොඩක් බේරෙන්න මේ කුළු බඩුවර්ග ප්‍රයෝජනවත් වෙනවා. ඉලාට එනසාල් සුවඳකාරකයක් මුකරෝගව උදරෝගවලට ඒ වගේ දේවල් වලට ඉතාමත් ගුණදායකයි. මීට අමතර මම කිවවා කර පින්ච රම්පා කිලතින කියලා. මේ වගේ කුළු බඩුවර්ග රාශයක්. අපේ ශ්‍රී ලංකන් කුකරිවලත් ඉන්දියන් කුකරිවලත් පාවිච්චි කරන මී තාමතරව ඉන්දියන් කුකරිවල පාවිච්ිරන දේවල් තියෙනවා. නමුත් පොදුවේ මේ කොත්තමල්ලිහාි ඉන්දියන්කාහා සෑප්්‍රන්න හෙම කියලා නම් කරනවා ශ්‍රී ලංකන් කුකරිවලහා අපේ අමු කහා ඉතාමත් අෞෂදිය ගුණෙන්යුත් කුළු බඩුවක් කියලා අපි විශ්වාසකනවා. ඒ වගේම වසාවාසි, කරාබු නැටි ඒ වගේ කුළ බඩුත් පාවිච්ි කරන ඒවත් අපේ ඇඟට විසනෑ හැබැයිඒ සියලුම දේවල් වැඩිපුරගත්තහම ඇඟට අහිතකර බල පැම්තිෙනවා කියලා දේශය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙනවා. ඊළඟට අපි අපේ ආහා රස්වත් කරගන්න අම්ලවර්ග පාවිච්චිකරනවා. ශ්‍රී ලංකාවට ආවේනික අම්ල තියනවා පොදුවේ පාවිච්ි කරන්න අම්ලවර්ගත් තියෙනවා. එතවට ඒ අම්ල ඇයි අපි පාවිච්චි කරන්නේ. ආහර රසවත් කරන්න ගන්නවා අ්‍ය ඒ පදම නිර්මාණය කරගන්න අපි හාදන කෑමේ පදමක්තියාගන්න පද්දම සමාරලාට ගන්න බැරිවුණො අපි ද්‍රව්‍යවලින් නඒකා අරගන්නවා. ඊළඟට සංරක්ෂණය කිරීමට අප ඒ කෑම අපි කල්තියාගන්න උදාහරණයක් මාල ම්ඹුල්තියල් වගේ දෙයක් හදාගත්තයම මාලු කල්තියාගන්න ක්‍රමයක් එක. එදට ඒ ක්‍රමයේදී ගොර සහ ගම්ිරිස් ලුරු කියන තුන විතර අපි පාවිච්චි කරන්න තෝට. මේ ගොරකා ගම්මිරිස් ලුණු කියන ටික විතරක් දාලා මාලුකෑල්ල අපිට සතියක් දෙකක් යනකල් කිසිීම පුස් සැල්ලීමක් නරක්වීමක් නැතිව. හොඳර සංරක්ෂණය කරන්න පුළුවන්ගේ සංරක්ෂණය කරන ක්‍රමවේද භාවිතා කරාම. ඉලන්න පෝෂණය ලබා දෙනවා ජීරණය පහසු කරනවා ජීර්ණපද්ධතියට උත්තේජනයක් කරන්න මේ අම්ලවර්ග අපි භාවිතා කරනවා. එදට මේ අම්ලවරින් කෙරන එකක කාර්යන් තියෙනවා දැ මෙතැදි අපි සියම්බලා කියලාගන්නේ ඒක අපේරටටේ පලතුරක්. එතොට ඒ ඒ පලතුර පාවිච්චි කරල අපි කෑම පිසින්න්නත් ගන්නවා මේක අම්ලයක් විදිරත් පාවිච්චි කරනවා අපි සමහරවස්ථාවලට ඒක බීමක් විදිරත් පාවිච්චි ගන්නවා.මය ටෝෆියක් හරිගස්සනව අපි කිරි ටොෆි හදන වගේ මේ සියම්බලදාල ටෝෆියක් හදනවා. ඒ හරි. මේ ඇඟට අගුණ නැති දේවල්. තර ගොරකා අරගත්තාම මාලු වගේ දේවල් ගණ කරන්න මාලු කැල්ල හොඟක් මෙෙක් අමූ මාලු කැල්ල මෙෙක් තරේ මාලු කැල්ල හැඩෙන් නැතිවෙන්න හොඳට හයි කරගන්න අපි ගොර කපාවිච්චි කරනවා. ඒ වගේම ඒක නරක් නොවී තියාගන්න. ඒ වගේම ඒට අවශ්‍ය ඇඹුල් ගතිය පදම ලබාගන්නත් අපි ගොර කපාවිච්චි කරන්නවා. ඊළඟට දෙහි. දෙහි කියන්නේ ශරීරය පවිත්‍රකාරකයක් ලෙස පාවිච්චි කරන්න ඒ වගේ හම්මට හුඟාක් ඒ වැදගත්වෙනවා හිසකෙස් පිරිසිදු වෙනවා. ඒ වගේ හිසකෙස්වර තියන අපේ හිසකෙස්වරතිය ලොකම ගැටලුවක්නේ ස්සරරි කියනේවා අන්න ඒවා ඇති කරන්න මේ දෙෙහි හුංගාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි අපි හදන පලාවර්ගවලට, අපි හදන කොලපාට පලාවර්ගවලට දෙහිස්ම එකතු කිරීමෙන්. එහම ඇත්තම් අපි කාණ පලතුරු වර්ගවලට හප ඇති පළතුරු වර්ගවලට දෙහිස්ම එකතු කිරීමෙන්. ඒවලතියන විටමින් වර්ග, අපේ ඇගටඋ උරාගැනීමේ ශක්තිය වැඩි කරනවා. ඒක තමා දෙහිවල තියන ඉතාම වැදගත්ම ගුණාංගය. ඉලාට බිලිං. බිලිං කියන්නේ අපේ රට ආවේනික වෙච්ච අම්ලවර්ගයක්. දේශයේ වෙදකමේ අෞෂධයක් විදියට අපි මේක පාවිච්චි කරනවා. ඒ වගේම රස්සකාරකයක් සහ සංරක්ෂක ද්‍රව්‍යයක් විදිරත් පාවිච්චි කරනවා. බිලිං කල්තියාගෙන කන්න පුළුවන් විදිර සංරක්ෂණය ආහාරයක් විදියට වේලලා ඒ වෙනම උයන්න ක්‍රමතියෙනවා. බිලිං හරිම රසවත් ආහාරයක් බිලින් වගේ දේවල් අ නැතිකාලට ප්‍රයෝජන ගන්න හොඳ ආහාරයක් කියලා කියන්න පුළුවන් අම්ලවර්ගයක් වගේම. ඉලාට විනාකිරි ගොඩාක් වෙලාවට කෘතම සහ ස්භාවික කියන ක්‍රම දෙකටම අපි සකස් කරගන්නවා. එතකොට ඒ විනාකිර අපි රස කාරකයක් සහ සන්දරක්ෂණය කාරකයක් විදිර් තමයි පාවිච්චි කරන්නේ සියම්බලා රමං ඉස්සෙල්ල කිව්ෝව වගේ සියම්බලා හොඳ බීමක් ඒ වගේම රසැවිල්ල විදිට තොෆියක් විදිරි අපිට හදලගන්න පුළුවන් ඒ වගේ ඒක රස ගුණවර්ණ කාරක තියනවා. රස වගේම ගුණයක් තියෙනවා. මේ සියඹලබලත් කොළ මල් පොතු සියලුම දේවල් අපේ දේශය වෛද්‍ය විද්‍යාවත් පාවිච්චි කරනවා කිය සඳහන් වෙනවායි වගේ අපි ආහාර සඳහාත් ඒව පාවිච්චි කරනවා. තව. අපේ රටට ආවේනික වෙච්ච තව දෙයක් තමයි මේ උකුකිරීමේ ද්‍රව්‍ය. ඒ උකු කිරීමේ ද්‍රව්‍යවලින් මේ අපේ හැඟට කිසිම හානියක් වෙන දේවල් නෙමේ අපි පාවිච්චි කරන්නේ. අපි ඔයාලට තේරෙයි අපි අර්මෙනත් රටවල්වල කෑම හදනකොට, ගොඩා අපි ඔය උකුකරන දේවල්වලට එම නැත්තාම් මෙලෙක් කරන දේවල් වලට අපි ගොඩා පාවිච්චි කරන්නේ පෘතිම දේවල්. එතොරේ ඒ කෘතිම දේවල් ඇඟට හුඟක් අහිත කරයි. දැ මේ අපි පාවිච්චි කරන්නේ අපිට මාවේනිකවෙච් අපේ ආහාරවලින්ම අමුද්‍රවවලින්ම සකස් කරගන්න දේවල්. කබලේ බැදගත් පොල්. ඉළඟට කබලේ බැදගත් තාල්. මේ හාල් පොල් කියන දෙක පොඩ්ඩක්කත් කබලේ බැද්දර පස්සේ අපිට අහිත කරවෙෙන නෑ එක තෙල්ගත්තිය ටිකක් ඉවත්වෙනවා පොල්වල ඊළඟට කජු. ආය පාවිච්ි කරන්න පුලන් දෙඇත් තමයි රට කජු. ඊළඟට පොල් කිරි. අපි මොනහරි වෑන්ජනයක් හදනකොට ඒ වෑන්ජනය තියෙන උකුගතිය ගන්න අපිට හැමවෙලායම පොල් හාල් කජූ පාවිච්චි කරන්න බෑ. අපි ඒකේ ඒකට පොදුව ගන්න කාරකයක් තමයි පොල් කිරි කියන්නේ. ඒක මිටි කිරිය කියන දෙවනි කිරෙන් තමයි එලවලුව අපි පිසගන්නේ ඒ උකුකරගන්න රස කරගන්න අපිධානවා මිටි කිරරි. එදොට ඒ කිරිත් ඉතාමත් හොඳ උකු කිරීමේ ද්‍රාවණයක් විදියට පාවිච්චි කරනවා. එලට ගමේ හුඟා පාවිච්චි කරන දැත් තමයි කොස් සැට ඊළඟට මීකිරී. ඔය ද්‍රව්‍යයන් තමයි උකු කිරීමේ ද්‍රව්‍යයන් විදිහට බහුලව භාවිතා කරන්නේ ශ්‍රී ලංකන් කුකරිවල. ඉළඟට මොලොක් කිරීමේ ද්‍රව්‍ය. මොකද මොලොක් කරනවා කියන්නේ. මොලොක් කරනවා කියලා කියන්නේ, මං උදාහරණයක් කියන්න ඉස්සර අපේ රටේ අපි කුකුල්මස් දැන්නන් තියෙනන බොයිලස් ඒම කියලා අපිට තිබුණේ ගංකුකුල්මස්. එතට ඒවා ඒම් හම මස් හරි හදයි. එතට ඒවා බුරුල් කරන්න අපේ ආදි මුතුන් මිත්තු පාවිච්චි කරපු දේල් තමයි ගස් ලබ සහ පෙරුම්කායන් කියන්නේ. ත පෙරුම්කායන් කියන එක ටිකක්. කටුක ගඳක් තියෙන දෙයක් අපි ඒක කෑමට එකතු කරන්නේ නැහැ. අපි කරන්නේ මස් එක උයලා ඒ භාජනය උඩ පියනේ පොඩ්ඩක් එක තවරනවා යිතකොට හිතන්න මේක කොයි තරන් මෙලෙක් කිරීමේ කාර්ය ඉටු කරනවාද මෝඩිය උඩ තිබ්බත් මේ මස් කැෑල්ල හොඳට මෙලෙක් වෙනවා. යිතකොට ගස් ලබු කෑලි කපල අපට මස්වර්ගවලට ඒගේ එකතු කරන්න පුළුවන් එමනැත්තං ගස් ලබපු පිත්තෙන් චූටි කෑල්ලක් අපල ඒ පාවිච්චි කරන්න පුළුවන් අමු අපි ග කලට් පාවිච්චි කන්නේ ගස් ලබ අ ගස්ලබ කෑලි. ගස් ලබ කෑලි අ ගස්ලබපු කෑල්ලෙක් කිරිවල තියනවා හොඳ මොලොක් කිරීමේ කාරකයක්. එතකොට මුදවපු කිරි අපි උකු කරන්නත් පාවිච්චි කරනව වගේම මේ ආහාර මොලොක් කරන්න. මුදෝපු කිරි පාවිච්චි කරනවා. විනාකිරි සියම්බලා ඒ දෙකත් අර ඉස්සල වගේ උකු කරන්න සහ මොලොක් කරන්න අම්ල විදිහට ඒ වගේ විවිධකාර්යන්වලට දායක වෙන දේවල්තමා මේ මුදෝපු විනාකිරි සහ සියම්බලා කියන්නේ. අපි බලමු ශ්‍රී ලංකන් කුකරිවල පාවිච්චි කරන ආහාර පිසීමේ ක්‍රමොනවාද කියලා. ගල්යුගේ ඉඳලම එකන ඊටත් කලිින් ඉඳළම, සහ වි්‍යාගමනයත් එක්ක තමයි මේ ආහාර පිසීමේ ක්‍රම වලට සාධක තියෙන්නේ. එදවට තැම්වීම රෝස්ට් කිරීම වගේ ආදිම ක්‍රම තියෙනවා. ඒවා දැන් වැඩිදියුණු වෙලා අපි පාවිච්චි කරනවා. ඒවගේම මේ ඒවා දියුණු වෙලා ඉට පස්සේ තව ක්‍රම අපිට එකතු වුණා. පෝචීන් ස්ටිවන් ස්ටිමන් ඉළඟට ෆරයින් ස්ටිමින් ගොඩා පාවිච්චි කරනවා අපි අපේ. උදේසන ආහරවේල් සකස් කරගන්න කියන්නේ හුමාලෙන් තම්බන ක්‍රම පෝච් කරනේවා. ඉලන්න ස්ටූ කරනේවා දැන් අපි පලතුරු ඒ වගේම මස් එලවලු ඒ වගේ ස්ටූ කරන දේවල් කරනවා ෆ්‍රයින් ඒේඩ සහ ශේලෝ ගැම්බුරුත් ගැම්බුරුතෙලේ බැදීම සහ. නොගැඹරුතෙලේ බැදීම කියන්න ක්‍රම. ශ්‍රී ලංක කුරවල බහුතරයක් පාවිච්චිකන්වා. අපේ සූපවේදීවල අපි ඉගෙනගන්නවා ආහර පිසීමේ ක්‍රම දොලහා ඒ දොළහෙ බහුතරයක් පාවිච්චි කරන්නේ මේම මීට අමතරව තැම්බීම සහ රෝස්ට් කිරීම. ඒවාගේ දේවල් ආද වාසිීංගි ඉඳලම පැවතිච්ච ක්‍රම කියලා අප පොත්පත්වල සඳහන් වෙනවා. එතකට මේ මේකම තමයි බහුල වශයෙන්ම පාවිච්චි කරන්නේ මේකෙදී අපි ඉගනගන්න ඕනි ගොඩක් දේවල්තියෙනවා. ම ෝොගලට කිව්ව එත්නිික් ෆුට් කියන පාඩමට ඟාක් පාඩන් සම්බන්ධයි. මෙතැදි අපි කුකින් මෙතර දිිගල ගන්නවා. ඇතවට කෝමද මේවා අපේ ආහාරවලට සම්බන්ධ කරගන්නේ. ඒ වගේම අපි නිකම්ම කාල වැඩක් නෑ. ඒ කණකොට අප ඇඟට පෝෂණයක් අවශ්‍යනවා. එතට ඒ පෝෂණය කෝමද රැඳව ගන්නේ. ඊළඟට අපි මුලිම්ම ආහාරයක් දිහ බල තමයි එක රස විඳන්නේ. අපි කියනවා ඇස් දෙක තමයි කෑම මුලින්ම කන්නේ කියලා. ඊළඟට නහය ඒ දෙකම රස වින්දර පාසෙ තමා අපිට දිවට රස දැනෙන්නේ එක නිසා ඒවල්ට ගාක්ම උපයෝගී වෙනවා. අපි පාවිච්චි කරන අමුද්‍ර්‍ය කුළුබඩු ඒ වගේම මේ පිසීමේ ක්‍රමටිකත්. දැම්බලමු ඉන්දියාවේ කොහොමද ආහාර පිසීම කියන එක. එතවට ඉන්දියාව ප්‍රාන්ථ විසටකින් සමන්විතයි විවිධ භාෂා. ඒ වගේම සංස්කෘතියින් විශාල ප්‍රමාණයක් තියන රටක් කියලා අඳුන්නන්න පුළුවන් ඉන්දියන් ආහර පිසීමේ ක්‍රමයි, ශ්‍රී ලංකික ආහාර පිසීමේ ක්‍රමයි අතර, ලොකු සම්බන්ධකමක් තියෙනවා. ඒ රටනුත් අපේ ආහාර පිසීමේ කලාවට එකතුවෙච්ච ජනප්‍රිය පිසීමේ ක්‍රමයක් තමයි තන්දුුරික්‍රමය උතුර ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍ය පාලනේදී තමයි සූපේදි කලාවට එකතුනේ. ඒ වගේම ආගමික පසුබිමක් මුල් කරගන්නවා. ඒ ආහාර පුරුදු සහ ආහාර පිසීම සකස් එන්න ඉන්දියාවේ හුඟාක් ඉන්නේ. හිදු භක්තිකයන් එයාලා ගවයා කියන සත්්‍යයා ආගමික වැදගත්කමක්තියන් සත්්‍යය කියල සලකන හින්දා. එයාලගේ ආහාරවලට ගවමස් පාවිච්චි කරන්නේ නැහැ. ඒවගේම බහුතරයක් ඉන්දියන් කෑම තියෙන්නේ වැජිටේරම් නිදියයටට එමත්තන් එලවලු විතරක් පාවිච්චික තියවතම බහුතරයක් තියෙන්නේ. මෙයාලගේ රස කැවිලි සහ අතුරු පස ගොඩාක් තියෙනවා. ඒවැන්. ඒවා හදනකොට හුඟක් එළඟිතෙල් සීණ හුඟක් පාවිච්ි කරනවා. එදවට ඒක විශේෂත්වයක් මෙයා ලගේ ලංකාවෙ වගේම කුළු බඩුවර්ග පාවිච්චි කරනවා ඒ වගේම කිරි අපේ සපයේද අපි බෙවරේචලිගෙන ගන්නවා ලැසසි කියලා බීමක්. ඒ ලැසී කියන බීම උපත රැබුවේ ඉන්දියාවේ ඉන්දියාවේ ලැසීකිවූ හම හරිම ජනප්‍රිය බීමක්. එයා ලගේ තියෙනවා එයාලා ගොඩාක්විලාවට අධික ගින්දර පාවිච්චි කරන්න ඇතුවයි පිසීමේ ක්‍රම භාවිතා කරන්නේ අඩු ගින්දරේ ගොඩාක්වෙලා පිස ගැනීම කරනවා යාලගේ අ අපි ඉගෙනගත්ත පිසීමේ ක්‍රමවලින් මෙන්න මේ ක්‍රමටික බෝයිලීින් ස්ටිවන් බ්‍රේසින් මේ ක්‍රමටික පාවිච්චි කරනවා. බෝයිලින්න් ්‍රයින් ඊළඟට පෝට ්‍රෝස්ටිින් ක්‍රම සුලභව පාවිච්චි කරනවා. ඒට හේතුව යාලගේ ආහාරය, ප්‍රධාන ආහාරය වවෙෙන ගොඩාක්ලාට බත් හරි රොටී හරි. එදොට ඒ රොටීත් එක්ක එගොල්ලු එකම්පනිමන්ස එකක් විදිහයට පාවිච්චි කරනවා චට්නිිවර්ග. එයාලගින් ආපු ආහාරයක් තමයි, ඉන්දියන් කෑමක් තමයි චට්නික කියන්නන්නේ දොට එඒ චට්නී අචාර වර්ග මෙ ඉන්දියන් කෑම ගොඩාක් වෙලාවට මෙයාලගේ රොටී සහ බත් එක්ක එයාලායේ චට්නිිවර්ග අච්චාරුවර්ග හඟා පාවිච්ිරනවා. මුදාව විදිහට ඉන්දයානුවන් ගොඩාක් ට ජිේරීෙන් කිල මකිව පාවිච්චිගන දේවල් තමයි. මෙති එන්නේ හාල් බඩයිඉරිංගු තිරිරංගු ාර්ලි විශේෂයෙන්ම උන්ද කඩල පරිප්පු ඒ වගේ දේවල් ඒවගේම මස්සිදිට ගොඩක් පාවිච්චිගන එලුමස්සාහ කුකුල් මස් ඒවගේම අෞෂධ කාරකයක් විදිහයට එයාලගේ ආහාර වේලක ගොඩක් කලාට තින් දේවල් තමයි. මුරුංග සහ මුරුංගක් කොල මාලු ඉළඟට ඒ ඉන්දියන් කෑමවල අපේ ලංකාවකුළලබට පාවිච්චි කරනවා. වගේම විශේෂෙන්ම ගරම් අසාල කියන තුනපාවර්ග පාවිච්චි කනවා මේකේ විශේෂත්වයක් තියනවා අපි අපේ ලංකාව අපි හදාගන්න තුනපාාවලට අපි දාන්නේ කොත්ත මල්ලි සෝදුරු මාදුරු වගේ දේවල් මේකට ඊට වඩායාලා යලගේ ඉන්දියන් තුනපහවර්ග පාවිච්චි කරනවා වගේ කොත්තමල්ලි බෞුලව භාවිතා කරනවා. අපි අපේ රටේ ප්‍රධානආහාරය විදි බත් ඉන්දිියප්ප ඒගේ දේවල්. ඒ රටේ තෝසේ වඩේ ඉටලි ඒගේ ප්‍රධානආහාර විදියට ගුළු පාවිච්චික ගන්නවා. එයාල හදන වෑන්ජනයක හොදිගතිය ගොඩක්තිය. නොවේගේ එල්ලවලුවර්ග වැඩි ප්‍රමාණයක් එකට එකතු කරලා. අදනගති අත්තිේවා. එදට අපි පොල් කිරිලින් මේ උකු කරගන්නවා ඒගොල්ලො වැඩියත්ම භාවිතා කරන්නේ පොල් කිරි නෙවෙයි ඒකට පාවිච්චිරන්නේ පොල් අම්බරලා. එ අම්බරපු පොල්වලින් තමයි එයාලගේ ඉන්දියන් කෑම රසවත් කරගන්න ගොල්ලො පාවිච්චි කරන්නේ. තලතෙල් එවගේ යෝගට් මුදෝපු කිරි එළගිතෙල් උගක් පාවිච්චි කරනවා. විශේෂෙන්ම තලතෙල් සහ එළගිතෙල් වලට ලොකු තැනක් තියෙන්වා. තලතෙල් එගුලන්ගේ පුංචි දරුවන්ගේ හ හමේ ගාන්න අරගන්නව හම ශක්තිමත් එන්න කියලා හමේ හැදන ලෙඩරෝගවලට කෘෂ්ට රෝගවට එක හොඳයි කියලා යාලා විශ්වාස කරනවා. ඒවගේම වැඩිපුර කිරි තියෙන නිසා එළඟි තෙලුත් ගොඩාක්වෙලාවට පාවිච්චි කරනවා. එගුලන්ග ජනප්‍රිය ආහාර ටිකක් තමයි මේ තියෙන්නේ ප්‍රධාන මආහාරණය වෙයි අතුරුවා හරත් තියෙනවා තෝසේ වඩේට ලි පාට් පූලියම්. අච්චු මොරක්කු උප්පුමා තන්දූරිබාත් රසම්වර්ග. මේකදදි ම කියන කැමති මේේ රසම් එකේ ගොල්ලො අපිටයිසකක් විදේතමයි පවිච්ච කරන්නේ. පිටයිසේකක් කියන්නේ මොකද කියලා දන්නවන්නේේ ඇපිටයිසක් කියනෙ ආහර රචිය වැඩිවෙන්න ගන්න දෙයක්.ඒ රසම් කියන්නේත් ඉන්දයාාවන්න ආපු ආහරවර්ගයක් මේක කොත්තමල්ලි සියම්බලා ඒවගේ තුන පහවර්ග එකතු කරලා හදාගන්න නිකා දියරයක්. මේක හොඟාක්ම ඇපිටයිස එකක් විදිර තමයි පාවිච්චි කරන්නේ. එයාලගේ ප්‍රධාන සුප එක මොලක තන්න කියලා අපි නම් කරනවා. ඊළඟට ඔයාලට වැදගත්ම එකක් තමයිවෙට නෙවනතා ඉගලි් ෆඩ් කියලා කියන්නේ.වෙස්ටන්ෆඩ. අපි බලමු කොහොමද මේ වෙස්ටන් ක්‍රමයට අපේ ආහාර, සකස් කරගන්න කියලා. අපි මේ වෙස්ටන් කුකරිවලින් වැදගත්ම ටික තමයි මේ අනුභව කරන විද්‍යියෙන් තමයි, එයාලගේ තියන ආචාරශීලි බව ප්‍රකාශ වෙන්නේ. ඒ වගේම අපේ ආහාර කලාවට ඉතාම වැදගත් අලංකාරය එමටත ගානිශ්්‍යක ගානිශ් කියන දේ එකතුනේ මේ වෙස්ටන් කුකරිවලින් ඒවගේම ප්‍රංශය වගේ රටවල් වලින් අපේ එමැත් තම් මේ සූපවේදයට. ගොඩාක් වචන එකතු වුණා. ඒ එන්නේ ඒ වගේ ගොඩක් මේ පාරිභාෂිත වචන එකතුවීමෙන් අලංකාරය වැඩිවීමෙන් ඉරඟට ටේබල් මැනස් සෙමනැත්තං ආහාර කණ පුරුදු. ඒ ගොඩක් එකතුනේ මේ වෙස්ටන් කුකරිවලින්. පිසීමේ්‍ර දොලහම ඒගොල පාවිච්ි කරනවා. වෙස්ටන් කුකරිවල බොයිලින් පෝචිින් මේ සියලූම පිසීමේ ක්‍රමටික එයාල පාවිච්චි කරනවා එකට හේතුව. වෙස්ටන් කුකරිවල මංගෝගලන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලදි කියලා දෙන්නම් වෙස්ටන් කුකරිවල හදනව අපි මෙන් පලේට් එකක්. ඒකදී ප්‍රධාන ආහාරය විදිට අපි ගන්නේ පෝටීන් බහුල ආහාරයක් මස්හෝ මාලු විශේෂෙන්ම ගන්න ඒ දෙක. එතකොට ඒ ඒකත් එක්ක එකම් පනිමංසකක් විදිට අපි පාවිච්ි කරනවා තව එලවලු අලවර්ග බත් ඒවා. ඒවා ඒ ඒ පිසීමේ ක්‍රම තුනහතරක් එකතු වනේ නැත්තං මේ මෙනුව එක රසවෙන්නෙ නෑ මේක රසවත්වවෙන්න නං අරවගේ පිසීමේ ක්‍රම එකින් එකට වෙනස් සේවා එකතු කරගන්න ඔොන එක නිසා අපි මේ වෙස්ටන් කුකරිවල මේ සියලුම පිසීමේ ක්‍රම ටික පාවිච්චි කරනවා.වෙස්ටන් කුකරිවල තමයි අපි අඳුරගත්තේවෙජි cards. එලව කැපීමේ ක්‍රම ඉළඟට ෆිෂ් කාට් මොනවද මාලු කෝමද කපන්නන්නේ ඒ කට්ටක. ඉළඟට මීට් කාට්, මස්වර්ග කුකුල්, හරක් ඌරු ඒ වගේ මස්වර්ග කෝමද කපන්නන්නේෙවා ඒව තමයි වැගත්තෙෙන්න්නේ වෙෙස්ටන් කුකිරිවල අපේ ස්්‍රී ලංක ඉන්දියන් වටඩා මොකද මේවල හරි ස්ටන්ඩ්ඩ එකක්තියෙනවා. න්න ඕන න්න ඒවා ටික ඉගනගන්නේ ඒයි ඒක නිසා තමයි අපේ සංචාරක හෝටල්ල වෙන්න ේක්ෂ කක් තිය ෙමනැත් වෙන ංශ තියෙන්නේ ුචර කියලා ඒක දරන්න මස්මාලු කපන විද්ධී ඒවා පෝෂන් කරන විද්ධී ගබඩා කරන උගන්නන්නේ ඒකෙන්. එතකොට තමයි අපිට මංකිවන රමන් ෝක. ටෝනි ප්‍රෝටීන් ආහාරෙ කොහොමද සකස් කරගන්නේ කම්පනිමන්සල්ට එලවලු අර්ථතාපල් නෝඩල්ස් කොහොමද පාවිච්චි කරන්නේ ඒවා වැදගත්වෙනවා ඒ තමයි දැනගන්න ඕනි. ගානිශ්වර්ග මේට හඳුලා දුන්නේ වෙස්ටන්ුරි ඉළඟට එලවලු බටර් කාවින් කාවින්වර්ග ඒ හඳුරලා දුන්නේ වෙස්ටන් කුකරිවලින්. අපි බලමුවෙස් තමයි හුඟක්තින හර්බ් සර්ග ඒ විශේෂයි. හබ සර්ග ස්පයිස් කඩිමෙන්න්ස් මොනාද තියෙන්නේ කියලා. එතකොට වෙස්ටන් කුකරිවල තමයි විශේෂෙන්ම හබ් සර්ග එකතු වෙන්නේ ඒ හබ් සර්ග මේ අපි නම්කරොත් මිංචි බේ රෝස්මරි ඉඩ බැසිල්, ඔරිගානෝ, ඩිල් තයිම් ඉටලියන් පාස්ලි ටැරගන් ඕ වගේ. බහුතරයක් තියෙන වෙස්ටන්කුවකරිවලට හුඟාක් හොඳයි ෆ්‍රේෂ්කය ගන්න පුළුවන්න්න නමුත් අපේ රටවල්ටේ වයින කොටුන්ග වලි මට්ටමෙන් තමයි එන්නේ. මේ හබග හැම්ම මෙනුවහකටම එකකට වඩා වැඩිපුර පාවිච්චි කරන්න ඕ නිතොරදා මේ මේගෙත් තියෙන අපේ රටේ කුළු බඩුවල වගේ තියන අෞෂදය ගුණවර්ග සහ රස සහ සුවන්ද ම එක එකතු වෙන්නේ. ඉරවස බලමුූ වෙස්ටන් මෙනු කුකරිවල තමයි මෙනු සඳුල්ල දිර තියෙන්නේ ප්‍රංශ වචනයක් තමයි මෙනු කියනවචනය එතවට මෙනුවර්ග ගොඩාක් පාවිච්ි කරනවා මෙනුුවර්ග ගොඩාක් තියෙනවා ඒ අතරෙන් ප්‍රධාන මෙෙනු දෙකක් තියෙනවා එ දෙක තමයි අලාකාත් සහ තාබල් දෝත් කියලා කියන්නේ. මේවා ගොඩාක් වෙලාවට භෝජනාගාරවල මේ මෙනු දෙක තමයි හඟක් කලාවට පාවිච්චි වෙන්නේ. එතකොත මෙ අලාකාත්මනුක තියන කෑමවර්ගටික මෙ තියෙන්නේ. ස්ටාර් සුප් ඒ වගේ වෙන්වෙන් වශයෙන් කෑමවර්ගටික දාපු මෙනු කාඩ්ඩ එකක් තියෙනවා. ඒ මෙනුකාාඩ්ඩ එකේ ස්ටාටර්ස් මොනවද තියෙන්නේ සුප් වර්ග මොනවද තියෙන්නේ කල් කියල් වෙන වෙනම තියෙනවා. තකට ඒ ස්මෝල් ලාජ් කියලා. ප්‍රයිස් කරලා තියෙන දොට ඒ ඒ අනුව අපේ අතේ තියෙන මුදලට අපිට මේ මෙෙනුවකින් ඕනිදේ ඕඩය කරලා අරගන්න පුළුවන්. නමු තීට වඩා වෙනත් තාබල් දෝත් කියන මෙනුවක මේකට අපිෙන සෙට් මෙනුව එකක් කියලා මේක හරි ගස්තල තියෙන්නේ මේ අපිටයිස එකක් නං එදාට තියෙන්නේ මොකක්දේ අපිටයිසයක මෙදල තින ග්‍රීන් සැලඩ් කියලා. ඉලට සුප් එක නම් ඒ සුප් එක මොකක්ද ක්‍රීම් මෝ් චිකන් කියලා සුප් එක නම් කලා තියෙනවා. ඊළඟටමන් ඩිශ්්‍යක ෆිෂෝමීට පොටැටෝ නැතන් රයිස් නෝඩල්ස් ඉන්ට වෙජිටබල් මෙව අනිවාරයම මේන් කෝස්සයක තියෙන් නොනි එතකොට ඒගොල්ලො මේ මොකක්ද මොන චිකන්න එකද තියෙන්නේ. ඊළඟට. අපි කොහම දේක මේ මොුණද පාස්ලි පොටටෝ පොටටෝ එකක් කොහොම හදලා තියෙන්නේ. ඉලට එලවලු මොනවා දරන් තියෙන කියනක වෙන්වෙන් වශයෙන් එයාලගේ තියන. ඉළඟට ඩෙසට් එක. ඒගුලු චෝක්ලට මූස් එකක් දෙෙසට් එකට විදිර දෙවා කියල තියෙන ලට බෙවරෙච්ජක බෙවරචජ්ජකට තිී හෝ කෝෆී තියෙන. දැන් අපේ රටයි වෙස්ට නොලයි යෙන වෙනස්කං තමයි ඒවා. අපි බෙවරේචජ්ජ එක ගන්න කෑමට කලින්. එතට වෙස්ටන් විදිරගන්නේ. න් ඒ ඒව වෙනස්කං ඒගේ මෙනුව එකක් පාවිච්චිරන්න ගොට විශේෂෙන්ම ඔබට ඉතාමත් වැදගත්තේ. යාල හෝටර් ශේෂත්‍රයිඉන්න දරුව විදිහයට මෙනුව එකක් කහොමද කියවන්නේ මෙනුව එකක් කොහොමද ටික්කරලා ඕඩ කරන්නේ ඉඩවසේ මෙනු එක අපි ඕඩ කර පස්සේ අනි වාර්යම විනාඩි විස්සක් ඇතුළට ස්ටර්ට් අපිට රෙස්රන්ට් එකට මෙෙනුව එක ගෙනල දෙන්න නිහෙම නැතිවුණොත් ඒ ගැන කම්පලේන් කරන්න ඒගේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය කස්ටම කෙනෙක් විදිහයට එතන ඉන්න කස්්ටමට අයිතියක් තියෙන ඒවා අපි දැන ගන්න ඕන. ඊළඟට අපි බලමු චයිනස් ෆුඩ් කියැන මොනාද කියලා. ඉන්දයා වගේම විශාල ප්‍රාන්ත ප්‍රමාණයක් ඒ වගේම සංස්කෘතික ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙන ්‍රාක් අපි ගොඩාක්ම රස්ටරන්ට් පැත් ලංකාව දියුණුනේ මේ චයිනිස් කියන වචනෙත්ත එක්ක. එතකට ඒක ගොඩාක් තියෙන්නේ අපි මංකිව ලංකාවේ ඉන්දියය වගේ රටල්ල හරි අඩු ගින්දර ප්‍රමාණයක තමක් කෑම පිසින්නේ. නමුත් චයිනිස් කෑමවල අධික ගින්දර ප්‍රමාණයක් පාවිච්චි කරලා වොක් පෑන් එක එගුලන්ගේ විශේෂප කරනයක් වොක් පෑන්් එක පාවිච්චි කරලා තමයි ඒ ආහාර හදන් න්නේකින් ඒගොල බලාපොරොත්තිුණ පෝෂණය සහ ඒවා එක රසය ඉස්මතු කරගන්න. ඉළඟට චෝප්ස්ටික් වලින් තමයිඒ ආහාර අනුභව කරන්නේ මස් හුඟාක් පාවිච්චි කරනවා විශේෂයෙන් කටු රහිත මාස් පාවිච්චි කරන්න එගොල්ලු උනන්දු වෙනවා. ඒගොළු පාච්චි කරන අමුද්‍රව්‍ය අතර හාල් සෝස් සර්ග විශේෂයෙන්ම සෝයා සෝස් ඉළඟට ඔයිස්ට මාලු සෝස් ඒ වගේ දේවල් එල්ලවලු මස් මේ වගේ මූදුවාහාර විශේෂයෙන්ම සෙසමියෝයිල්, තලතෙල්, නූඩල්ස් ඒව පාවිච්චි කරනවා. තවත් කියන විශේෂ යක් තියෙනවා කළු බඩු විදිර පාවිච්චි කරන සදුරුුණු ඉංගුරු සේර මේ වගේ දේවල් වලින් තමයි එයාලගේ. ඇපිටයිස්ස එකක ඒගුලන්ගේ ආහා රුචිය එගුලො වර්ධනය කරගන්නේ අපි වඋනත් ෙස්ටරුවන්ට ගක් ගවින් චනනිස් රෙස්ටරුවන්ටක් ගාවන් යනකොට මේ සුදුරු ඉගුරු සුවන්දර තමයි ඇදිලා යන්නේ එක නිසා මේවා ඒගුලන්ට ඉතාමත් විශේෂ කුළු බඩු විදියට නම්කරන්න පුළුවන්. ඒගලන්ගේ පිසීමේ ක්‍රම බහුලෝ භාවිතා ක්‍රම තමා බොයිලීන් ෆරයින් රෝස්ටින් කියලා ඊට අමතරව එගුලන්ට මාාවේනික වෙච්ච ක්‍රමහතරත් තියෙනවා කැන්ටන් පෙකින් ෂැන්ගින් එවගේම සිිනවාන් කියලා. එයාලගේ ආහාර පිසීමෙන් කලාවේ. අපිට ගන්න පුළුවන් එක දෙයක් තමයි හැම වෙලාම එගොලු පුළුවන් තරං ආහාර දෙන්නේ උනුසුම්ව. එවෙලේ ටක්ගාල උණුසුම්ව හදලා හැයි වගේම එයාලගේ ආහාරවල තෙල් සහ සෝස් කියන දේවල් අධිකයි. ඊට අමතරව ෂනික ආහාර ගොඩක් තියෙනවා. ටක්ගාලා පැකට් කරපු හාර ටන් කරපු හර ඒ උක් බහුලයි එතකොට රටරාටල්වල්ට ආවේනික වෙච්ච ක්‍රමතියනවා කියලා මකව ඒව තමයි මේ තියෙන්න්නේ. ඊලාන්ට මෝගලන්ට කිව්වා ම පොඩි හැඳින්වීමක් කරන්න ජැපනීස් ෆට් ගැන කියලා එයාලා ජැපනීස් ෆුඩ්වල ප්‍රධානම ආහාරය සුෂී, ඒ ආහාරය එයාට ආවේනික වෙච්චම එකක් නෙවෙයි එක ඇවිලතින්නේ චීනෙෙන් මිතෝන් කියන ගඟාස්ත්‍රිතව ඒ ගොල්ලන්ගේ මේ කුම්ඹුරු ගොවිතැන් කරන කාලුල්ල මාළු කල්තබාගන්න යාල පාවිචි කරපු ක්‍රමයත් තමයි හාල් ඇතුළේ මාළු තැන්පත් කිරීම. මෙතකොට ඒ අපි නම් කරනවා ඒ කල්තබා ගැනීමේ ක්‍රමය නම් කරනවා නරේශස කියලා. එතකට ඒකාවෙේ චීනෙෙන්. චීනට තමයිඒ කෑම චීනෙන් තමයි එක ජපාණිටාවේ. එතකොට ඉට පස්සේ කරපු දේ ඒගොල්ලො ජපානිිකට්ටිය ඒ අමු මස්කෑල්ල අමුවෙන් කන්න අමාරු නිසා යාල කරපුදේ බද්ගුලියක් කස්සට යමු මස්කෑල දාලා බාගෙට තැම්බෙනකොට කෑමට පුරුදුනාා. මෙන්න මේක තමයි මේ බද්ග සමඟ තිය කෑමට තමයි සුශී කියලා කියන්නේ. එතකොට සුශී එකක් එහෙම හැදුන හම සුෂි වර්ග ගොඩක් තියෙනවා. සුෂිඒරටේ ජනප්‍රිය කෑමක් වුණාට ප්‍රසිද්ධ කෑමක් වුණනාට එගුල ජනප්‍රියම කෑමවෙන්නේ නූඩල්ස්. සුෂි එකක් කියලා කියන්නේ කුඩා ඇට සහිත හාලෙෙන් හදපු බත්වර්ගයක්. ඒකට ලුුණු සීනිි විනාකිරිදාලා ඒක හොඳට පදම් කරල හදාගන්න ඕනිේ. ොලන්ගේ විශේෂත්වයක්ත් තමයි යාල හදන විනාකිරි උගක් කවෙලාවට හාල් වර්ගවලින් තමයි සකස් කරගන්නේ. ඉඩ පස්සේ සකේ කියන්නේ හාලොලින් හදාගත්ත ඇල්කොහොල් සහිත බීම ජාතියක්. ඒගොලන්ගේ සුශී වර්ගවලට පාවිච්චිකන්වා සකේ සහ මූදු පැලෑටිවර්ග. ඒ මදු පෙ ඇත්තරම මේ ශරීරයට අගුණ නෑ. හුඟා කැල්සියම් ඒවගේ කංජ ලවනවර්ග ගොඩක් ලැබෙන කෑම ඊට අමතරවේ ගොල්ලො බලයා මැකරල් ආන්දා දැල්ලා ඉස්සා ඒවගේ මාලුවර්ග සහ විශේෂයෙන්ම සුප් වර්ගවලට සුශීවර්ග සකස් න්න මාළුබිත්තර පාවිච්චි කරනවා. නොරී කියන්න ඇල්ගී වර්ගයක් ඒකෙන් තමයි සුෂී ඔතන කොලය හරි ගස්සගන්නේ ඉටස මාලු කන්න ඇති කට්ටියට පිපින්්ඥා මූදු කැකිරි වගේ එලවලු වර්ග එයාල භාවිතා කරන මීට අමතරව උන දලු ඒවගේම බිම්වල් මස්්‍රූම් වර්ග උඟක් පාවිචි කරනවා. කටගැස්මටිකක්. ඒව තමයි මේ තියෙන්න්නේ. සෝයා සෝසලින් හදනවා සෝයු කියලා සෝස්්‍ය එකක්. ඉලන්ට රාබෝලින් හදනව රාභර්ගයකින් හදන ඉතාමත් සැර කටුක රසක් තියන වසබි රසකාරකයක්. ඉර්පැසේ ලුණුදාලා හදනවා ඉංගුරු පෙති එකට අපි කෙනවා ගරී කියලා. ඒගලන්ගේ තේක ඔච්චා කියලේවා. ඒ සාම්ප්‍රදායික සුෂී එක්ක එන කටගැස්ම වර්ග. එතර මීට අමතරව එලවලු පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම පාවිච්චි කරන්නේ එයාල කන කෑමි තියෙන විෂ සහ ආහාර ජීර්ණය පහසු කරන්න. මේ සුෂීවර්ග කිහිපයක් නිහිරි කියලා තියෙනවා. ගුන්කන් නොරිමකී තෙමකී ඉන්නරී ඒ වගේ සුශීවර්ග කිහිපයක් තියෙනවා. ඉතාම ජනප්‍රිය සුෂයක තමයි නොරිමකි කියන්නේ එක බත්‍රෝලක් වගේ හදාගන්න එකක් ඊට අමතරව තෝකියෝ වගේ රටවල්වල කන ප්‍රධානම සුෂයක තමයි මේ චිරති සුෂී කියල කියන්නේ සුෂී අනුභව කරන ක්‍රමයක් තියෙනවා. අපි ඒක කන විදිහට තමයි ඒකෙ රසය අපිට හුඟක් දැනෙන්නේ ඒක නිසා ඒ බත්යක නිතවරම සීතලවෙෙන් ඉට දෙන්න නැතිවෙන්න රස්නෙන් අරගන්නෝනි නොරී කොලේ ඔත්තල තියන් සුෂීවර්ග තමා මේ ගුන්කන් නොරි තෙමකි කියන සුශීවර්ග ඒ අපිට අති අතපාවිච්චිකළ අතින් කන්න පුළුවන් අනි සුෂීවර්ග හැම එකක්ම ස්ටික් එකෙන් කන්නෝනි. ඉටස සුෂක්. ට ස්ටික්කේ අරගන සෝයු සෝසකේ දවටගන්න ඕනි ඒක දවටගන්න මුලින්ම මාලු තියන පැත්ත. ඊට පස්සේ අපි සුෂීක කනකොට මාලු තියන පැත්ත දිවටාත් ම ත්යන පැත්ත තල්ලටත් සිටින්න තමයි සුෂි අපිට පුරුදු ශ්‍රීලංකන ඉදිර පොඩ්ඩ පොඩ්ඩ කලාලනි ඒ ොල්ලො එක පාරටම ඒ සුෂි එක ගුලියක් කටට දාගන්නවා ඒක නිසා තම අපිුවෙන් පට්නාටිවලෙීමම දකිනි ලොකු කටවල්ලය ගොලු කනවා ඒ යාලගේ ආහාර අනුභව කරන ක්‍රමයක්. එතකොට සොෂීකෑල් කාලයිවරුුණාට පස්සේ ස්ටික්ක දැන් අපිට වසබි තව ඕනි නං වසබිටිකත් අ ස්ටික් වලින් තවරගන්න පුළුවන් නැත්තං ඒ. එතකොට අපි දෙන ආහාරයක් නිසා තමකිෙනෙක් ලෙඩබෙනවනම් ඒක ප්‍රශ්නයක්. ඒ වගේ තමයි රක් . ඒ වගේම පාට ඔයාට ඉදිරිේදික් පෙන්න්නන්නන්ගේ දේ ප්‍රක්ටිකලකේදී කෝමද පාට තියන්න ඕනේ අපි ගන්න කෑමවල කෑම මෙනුව එකක් හදා ගත්තවොත් ඒ මෙෙනුව එකට අනිවාර්යෙන්ම මේ පාඨ කියන එක වැදගත්වෙනවා උදාහරණයක් අපි හදනවා. නි ටේස් රට එක ක්ගවී යකොට අපිට විඳින්න දෙන්නේ ඉගුරු සුදුරුුණු සුවන්ද එතවට ඒ සුවන්ද ඇපිට අයිස එකක්. ඒ සුවඳට තමයි මේ ආහාරේ රස මොලේට පණිවිඩේ යන්න එක සුවඳයි රසයි කණ්ඩ කියලා. ඊළඟට රස මොනව තිබුණත් මේ කනකොට. ැt ang රසට ලප ොඩක් රண ට කියන්නන් මෙච්චර වෙලා ඔගුළු ඉ එකන ගත්තේ. මොඩියල් නම්බ 9යින් වලි නිගන ගත්තතා එත්නික් ෆට. මේ වගේ දෙයක් කරන්න පෙළම්ඹෙන්න්න කියේලත්මම ඔබලාළගෙන් ඉල්ලාසිටනවා.